ඉතින් අදත් අපි සොලිඩක්ස් ටියුටෝරියල්ලයක් සමඟ එකතු වෙන්නේ එක තමයි අපේ හතරවෙනි ටියුටෝරියල් එක. ඉතින් හිතනවා ඔයාලා අපේ මුල් ටියුටෝරියල් තුනම බැලුවා කියලා. ඉතින් මං කලින් ටියුටෝරියල් එකේ අන්තිමට කිව්වා ඔයාලට ස්කෙච් එකක් එඩිට් කරන්න පහසු ක්‍රම ටිකක් කියලා දෙනවා කියලා. ඒක තමයි අද අපි කරගන්න යන්නේ. ඒක අපි බලමු කොහොමද කරගන්නේ කියලා. ඉතින් වෙනද වගේම මම ෆයිල් නිව් යනවා. ඉතින් එතනින් පාට් එකක් තමයි ඕපන් කරගන්නේ. පාට් එක කියන්නේ අපි මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් හදද්දී ඒ ඔබ්ජෙක්ට් එක අපි කොටස් විදිහට තමයි අපි හදාගන්නේ. ඉතින් එක කොටසක් ඇඳලා ඊට පස්සේ තව කොටසක් ඇඳලා ඒ කොටස් ටික එකතු කරන එක තමයි මේ ඇසෙම්බ්ලියක් හදනවා කියලා කියන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහදී ඒ ඇසෙම්බ්ලියක් හදාගන්නේ කොහොමද කියලා. දැන් අපි මෙතන ස්කෙච් ටැබ් එකෙන් මෙතන අලුත් ස්කෙච් එකක් ගන්නවා. ඉතින් ඊට පස්සේ අපි ටොප් ප්ලේන් එකේ තමයි ඇඳගන්නේ. ඉතින් මේ විදිහට මම ටොප් ප්ලේන් එකේ ඇඳගන්නවා. ඊට පින් මේවට අපිට ඩයිමෙන්ෂන්ස් දෙන්න පුළුවන්. ඉතින් ඩයිමෙන්ෂන්ස් මම දෙනවා 125ක් දෙනවා මේ අතට. ඊට පස්සේ මේ පැත්තට අපි 50ක් දෙමු. ඉතින් මේ වගේ ස්කෙච් එකක් ඇඳගත්තා. හැබැයි මේ ස්කෙච් එකට මට තව ටිකක් ඇඩ්වාන්ස් විදියට මට මේ ස්කෙච් එක හදාගන්න ඕනේ. ඉතින් අපි බලමු පොඩි සරල එකක් කළා. ඉතින් මෙතන අපි හිතමු අපිට මේකේ මෙන්න මේ කොනේ පොයින්ට් එකකින් අපිට සර්කල් එකක් ඇඳලා ඒක මේ සර්කල් එකේ යම් කිසි කොටසක් අපිට ඉවත් කරගන්න ඕන කියලා මම මේ සර්කල් එකටත් ඩයිමීටර් එකක් දෙන්නම්. මෙන්න මේ විදිහට ඩයිමෙන්ෂන් ස්මාර්ට් ඩයිමෙන්ෂන්ස් ක්ලික් කරලා මේකෙත් අපි ඩයිමීටර් එක අපි හිතමු 45ක් දමුකෝ. මෙන්න මේ විදිහට 45ක් දුන්නා. දැන් හිතන්න මට මෙන්න මේ මගේ මේ මවුස් එක තියෙන කර්ව් එක දිගේ තමයි මට ස්කෙච් එක තියෙන්න ඕනේ කියලා. එතකොට මේ අනවශ්‍ය කෑලි ටික මකා ගන්න ඕනේ. අන්න ඒකට අපිට තියෙනවා තව ටූල් එකක්. ඒක තමයි මේ ට්‍රිම් එන්ටිටීස් කියන්නේ. මෙන්න මේ ට්‍රිම් එන්ටිටීස් කියන එක ක්ලික් කරලා ඊට පස්සේ ඩිෆෝල්ට් තියෙන මෙන්න මේ පවර් ට්‍රිම් කියන එක. ඒක නිසා මේ මවුස් එකේ මේ බටන් එක ක්ලික් කරගෙන අපිට අවශ්‍ය කරන ඉරි ටික මකා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ලෙෆ්ට් ක්ලික් එක ඔබාගෙන මවුස් එක ඩ්‍රැග් කිරීමෙන් මේ විදිහට අපිට අනවශ්‍ය කෑලි ටික මකා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මේ වගේ මකාගත්ත ස්කෙච් එක. ඉතින් ඊට පස්සේ මේ ස්කෙච් එකේ සමහරක් ලයින්ස් බ්ලූ කලර් වෙලා තියෙනවා. ඉතින් ඒවා ඒ කියන්නේ අන්ඩර් ඩිෆයින් කියලා. ඉතින් ඔයාලට ඒ බ්ලූ කලර් වෙච්ච ඒවා තෝරනම් අපේ ඔරිජින් එකට සාපේක්ෂව ඩයිමෙන්ෂන්ස් දීලා ෆුල්ලි ඩිෆයින් ස්කෙච් එකක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් අපි කලින් වීඩියෝ එක කතා කරා ඒ ගැන. ඉතින් මේ ස්කෙච් එක ඊට පස්සේ අපිට සාමාන්‍ය ස්කෙච් එකක් වගේ මේ විදියට එක්ස්ට්‍රූඩ් කරගැනීමේ පහසුකම තියෙනවා. ඉතින් මේ විදියට තමයි අපි එන්ටිටි එකක් ඒ කියන්නේ ට්‍රිම් කරේ. ඊට පස්සේ මට හිතුණා තව දෙයක් කියලා දෙන්නේ. ඒ කියන්නේ තමයි ඔයාලා ඇඳපු මොකක් හරි 3D ඔබ්ජෙක්ට් එකක දුරවල් මැනගන්නේ කොහොමද කියලා. ඉතින් ඇඳලා පස්සේ අපිට සමහරක් වෙලාවට ඩ්‍රොයින්ස් වෙනස් කරන්න උනාට පස්සේ අපිට ඕන වෙනවා මේ දුරවල් මැනගන්න. අන්න ඒක කරන්නේ කොහොමද කියලා තමයි අපි ඊළඟට බලන්නේ. ඒකට අපිට තියෙන මෙන්න මේ ඉවලුවේට් කියලා ටැබ් එක. මෙන්න මේ ඉවලුවේට් කියන ටැබ් එකේ මෙන්න මෙතන තියෙනවා මෙෂර් කියලා එකක්. මෙන්න මේ මෙෂර් කියලා එකක් ආවට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා XYZ measurements එන්නන්න කියලා. ඉතින් ඒ වගේම මේ දැන්ට මේ ඩිෆෝල්ට් සෙටින්ග්ස් වලින් අපි බලමු. තව ඉතින් අපිට මෙන්න මේ දුර මැනගන්න ඕන. මෙන්න මේ දුර මැනගන්න ඕන. මෙන්න මේකේ මෙෂර් කියන මේක ක්ලික් කරලා අපිට මෙන්න මේ ටූල් එකෙන් මෙන්න මේ වගේ එජ් එකක අපිට මාක් කරගන්න පුළුවන්. අන්න එතකොට අපිට එනවා ලෙන්ත් එක 125 mm කියලා. ඉතින් අපිට මේ මෙන්න මේ මේකෙන් එක්ස්පෑන්ඩ් කරගන්න පුළුවන් මේ කියන්නේ මෙෂර් වෙන්නේ මොන දේවල්ද කියලා. ඉතින් මේක මම ක්ලියර් සෙක්ෂන් කරනවා. එතකොට අපි අර මේවා කරගෙන ඉතින් අපිට නැවත වතාවක් මේ වගේ එකකුත් මැනගන්න පුළුවන්. එතකොට මේක එනවා ලෙන්ත් එක 50 mm කියලා. හිතන්න අපිට මේකේ සර්ෆස් එකේ මේ කියන්නේ මේ ඇඳගත්ත සොලිඩ් බොඩි එකේ පැති දෙකක් අතර දුර බලන්න ඕන. ඒ කියන්නේ මේ ඒකට අපි කරන්නේ මේ වගේ සර්ෆස් එකක් ක්ලික් කරා. ඊට පස්සේ මෙන්න මේ වගේ සර්ෆස් එකක් ක්ලික් කරා. එන්න එතකොට අපිට මේකේ අතර දුරත් බලා ගන්න පුළුවන් 125 mm කියලා. එන්න මේ විදිහට තමයි මෙෂර් කරන්නේ. ඉතින් මේකේ තව එකක් තියෙනවා මේ පොයින්ට් ටු පොයින්ට් කියලා එකක් අපිට ඔන් කරගන්න පුළුවන්. පොයින්ට් ටු පොයින්ට් ඔන් කරාට පස්සේ මෙයාට ලම්බක දුරවල් ඒ කියන්නේ x අක්ෂයට තියෙන දුර x අක්ෂයේ දිගේ තියෙන දුර ඒ වගේම අපිට පේනවා ඩෙල්ටා y කළු පාටින් එතකොට නෝමල් ඩිස්ටන්ස් එක ඉසෙඩ් අක්ෂය මේ ඉසෙඩ් අක්ෂය වටා ඒ ප්ලේන්ස් ඒ පොයින්ට්ස් දෙක අතර දුර ඒවා මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් හිතනවා වැදගත් වෙයි කියලා. ඊට පස්සේ මෙතන අපිට යුනිට්ස් මාරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්චස්ද මිලිමීටර්ස්ද එහෙම කියලා අපිට මෙතන අපිට කස්ටම් සෙටින් එකක් දීලා අපිට මේ ලෙන්ත් මේ කියන්නේ අපිට අවශ්‍ය කරන යුනිට් එක දී ගන්නත් පුළුවන්. එහෙම කළා ඕකේ කරලා අපිට ඒ අදාළ කරන මෙෂර්මන්ට් එක ඉන්චස් වලින්ද මිලිමීටර්ස් වලින්ද අපිට ඕන මේකකින් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් හිතනවා ඔයාලට මේ දේවල් යූස්ෆුල් වෙයි ඉස්සරහදී. ඊට පස්සේ අපිට පුළුවන් තව දෙයක් කරන්න. මේකෙත් මම ක්ලියර් සෙක්ෂන් කරනවා. ඊට පස්සේ
අපිට පුළුවන් මේකේ මෙන්න මේ වගේ තියෙන කර්ව් සර්ෆස් වල තියෙන රේඩියස් එක නැත්නම් ඩයමීටර් එක ඒවත් මැනගන්න පුළුවන්. ඉතින් ඒක කරන්නෙත් මෙන්න මෙහෙමයි. මේ වගේ කර්ව් සර්ෆස් එකක් තියෙනවා නම් ඒක ක්ලික් කරාට පස්සේ අපිට එනවා මෙතන රේඩියස් එක 22.5 මිලිමීටර්ස් කියලා. ඉතින් ඒ විදිහට තමයි මෙතන තව අපිට ආක් ලෙන්ත් එක පෙන්වනවා, කෝඩ් ලෙන්ත් එක පෙන්වනවා, රේඩියස් එක, ඒ වගේ ගොඩාක් දේට මේ වගේ අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ඉවලුවේට් ටැබ් එකේ යටතේ තියෙන මේ මෙෂර් කියන ටූල් එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා ඔයාලට අනාගතයේදී කරන ටියුටෝරියල්ස් වලදී. මොකද මේක අපි මැන තමයි මේව කරන්නේ. ඒ වගේ මත තියාගන්න, අඩි රූලත් පැත්තකින් තියාගන්න, ස්කේල් එක හරියටම මොකක් හරි ඩ්‍රෝයිං එකක් අදිද්දී අපිට දැනෙන්න ඕනේ මේකේ ස්කේල් එක මෙච්චරයි කියලා. ඉතින් ඒක නිසා අඩි රූලකුත් මතකතුව ළඟ තියාගන්න. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තමයි අපි අද කතා කරේ. ඉතින් හිතනවා ඔයාලට මේ ටියුටෝරියල් එක වැදගත් වෙයි කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකේ බලමු මොකද කරන්නේ කියලා. ටිකක් ඇඩ්වාන්ස් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකේ හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා මේ වීගලැබ් channel එක. Eu que me faz enlouquecer.